අප මේ ඉන්නේ BMICS නැත්නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඔබ දන්නවා මේවර 25 වෙනි ජාත්‍යන්තර පොත් දැක්ම. එතකොට මට පෞද්ගලිකව ගත්තොත් මේ පොත් දැක්ම පටන් ගන්නකොට අවස්ථා දෙකක තිබුණ තැන නෙමේ දැන් තියෙන්නේ. මොකද අවස්ථා දෙක තිබුණේ නව කලාගාරයේ. අවස්ථා දෙකේ ඉඳලා මේ 25 දක්වාම හැම දවසකම පළවෙනි දවසේ සහභාගී වෙච්ච කෙනෙක්. ඊට හේතුව තමයි පොත්වලට දක්වන ඇල්ම ආදරේ. අද වෙනකොට අලුත් පරම්පරාවක් තමයි පොත් ගන්න එන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානයේ තියෙන වටිනාකම තමයි පොත් දැක්මක. මොකද මේ සියලු පොත් ප්‍රකාශකයන් කොළඹ කේන්ද්‍රීයව නුගේගඩ හෝ කොළඹ ආවට කේන්ද්‍රීයව තමයි ඉන්නේ. නමුත් පාඨකෙක් විදිහට පොත් ගන්න එනකොට මේ සියලු දෙනා එක තැනක මුණ ගැහෙන්නේ. එතකොට මේ දින 10 ඇතුළත ලංකාවේ ප්‍රකාශ කරන සියලු ප්‍රකාශන ආයතන තමුන්ගේ සියලු කෘති අරගෙන එනවා. ඒ වගේම තමයි වෙළඳ පොටි විදියට ගත්තම 400 ගානක් තියෙනවා. ඒ 400 ගාන කිරිලා තියෙන්නේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා තුනේ. එතකොට ඕනෑම පාඨකයෙකුට තමුන්ගේ රුචිකත්වයේ අනුව පොත් තෝරාගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි විශේෂත්වය. ඉතා වැදගත් වෙන දේ තමයි රස කමින් එනවා. ප්‍රජාව එන්නේ පොත් ගන්න. හැබැයි මෙතන අරමුණු දෙකක් තියෙනවා. සැබවින්ම සාහිත්‍යයට ඇලුම් කරන පිරිසක් දෙන්නේ නැත්නම් මේක ප්‍රදර්ශනකාමීයක්. ඔය නිකන් ඇවිදිමින් විනෝද වෙමින් සතුටු වෙමින් කාලය ගත කරන්න එන පිරිසක්ද කියන එක අතර ගැටලුවක් තියෙනවා. හේතුව තමයි දැන් බොහෝ දෙනාගේ මළු පුරවගෙන යනකොට පවුල් පිටින් ඇවිල්ලා ඒ මළුවල වැඩි බරක් තියෙන්නේ සාහිත්‍ය කෘති නෙමේ අධ්‍යාපනයට අවශ්‍ය වෙන අභ්‍යාස පොත්, පෑම්, පැන්සල් වගේ දේවල්. ඒකට ඒව අවශ්‍ය කොටස. හැබැයි සාහිත්‍ය කියන්නේ ඊට වඩා ජීවිතේ කියවා දෙන දෙයක්. ඒ නිසා තමයි විවිධ පොත්, ඒ කියන්නේ ස්වතන්ත්‍ර කෘති තියෙනවා. ඒ වගේම තමයි පරිවර්තන කෘති තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයේ ලෝකේ පුරා සැරිසරන්න පුළුවන් විවිධ දැනුම් සාගරයක එකතුවක් තමයි මේ ස්ථානයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. වැදගත් වෙන දේ තමයි සාහිත්‍යය ඇතුළු කරොත් අපේ ජීවිතේ මීට වඩා යහපත් වේවි. අර කඩදාසි ගොඩවල් පෑම් පැන්සල් අරගෙන ගියොත් නම් අධ්‍යාපන අවශ්‍යතාවයක් විතරක් ඉස්ත වේවි. හැබැයි එතකොට අර දරුවන්ට අවශ්‍ය නියමාකාර වූ දැනුම ලැබෙන්නේ නැති වෙන හින්දා මං හිතනවා 25ක් ගත වුණා කියන්නේ තීරණාත්මක අවස්ථාවක්. මේ තීරණාත්මක අවස්ථාවේ නැවත හැරිලා බලන්න පුළුවන් නම් අපි සාහිත්‍යද ඇසුරු කරන්නේ, එහෙමත් නැත්නම් අධ්‍යාපන යෙදෙවුන්ද ඇසුරු කරන්නේ කියලා මම හිතනවා. ඔබට නිවැරදිව සාහිත්‍ය ඇසුරු කරන්න ඕනේ කියන සිටිවිල්ලත් එක්ක 26 වෙනි අවස්ථාවට එන්න හිත හදාගන්න පුළුවන් වේවි කියලා. සාහිත්‍ය මාසයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. මම හිතනවා අපිට අපේ රටේ කියවීම කියන කාරණාව ඉතිහාසයේ ඉඳන් එන කුමාරතුංග මුනිදාස මහත්මයාලාගේ කාලයේ සිට සහ ඊට පෙර සිට එන ඒ යුගයත් එක්ක බැඳිච්ච වර්තමානයේත් එක්ක ආපු එක කාලෙකදී චෝදනාවක් තිබුණා ලංකාවේ කියවන මිනිස්සු අඩුයි කියලා. නමුත් මම හිතනවා මේ චෝදනාවලට පිළිතුරක් තමයි තරුණ පරම්පරාව කියවන්නේ නැහැ කියලා. නමුත් මේවා විකිණෙනවා ඉතාම ආසාවෙන් බලන්න පුළුවන් මේ සෙනඟ කවුද කොච්චර ඉන්නේ කියලා. මේවා මේ ස්වභාවිකව ගලාගෙන එන පාඨක සම්පත්. ඒ නිසා මම හිතනවා අපිට අනාගතයේ සුබයි, අපිට වර්තමානයට ඒ සුබ පාර කැපිලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ සාහිත්‍ය කලා ශාස්ත්‍රයක් හැදෙන්නත්, සාහිත්‍යකාමී තරුණ පිරිසක් බිහි වෙන්නත්, දේශපාලනික වශයෙන් රටක් දියුණු වෙනවා නම් අනිවාර්යෙන්ම සාහිත්‍ය කියන දේ දියුණු වෙන්න ඕනේ, පොත්පත් කියන මිනිස්සු ඉන්න ඕනේ, ආර්ථික ප්‍රතිපත්ති දියුණුවෙන් දියුණුවටපත් වෙන්න මේ ආර්ථිකය දැනගන්නේ මුලින්ම සාහිත්‍ය වපසරිය අතපත ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනේ. ලෝකෙත් එක්ක අපිට ඉස්සරහට යන්න නම් සිංහල සාහිත්‍ය කියන දේ මළ භාෂාවක් කරගන්නේ නැතිව, ලෝකේ මළ භාෂා තියෙනවා, මාගදී වගේ භාෂා, ලස්සන භාෂා, උපනිෂද් වගේ භාෂා අද වෙනකොට භාවිතා වෙන්නේ නැහැ. මොකද ඒ වායේ ලියවිච්ච දේවල් ප්‍රචාරණය වුණේ නැහැ. ඉතින් ආරාධනා කරනවා අපි හමුවන්න, කියවන්න කැමති හැමෝටම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා. වැඩිවැඩියෙන් පොත් කියවන්න, ඔබේ පෙම්වෝ තියෙන පොත් ත්‍යාගි දෙන්න, ඔබේ දරුවාට පොතක් ඉල්ල කරන්නේ දරුවාගේ මතු අනාගතය වෙනුවෙන් බැංකු ගිණුමක් ආරම්භ කරනවාටත් වඩා වටිනා ආයෝජනයක් තමයි පොතක් කරන් දෙන්නේ. ඒ වගේම ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයක් හැදෙන්න බලපායි ඔබේ දරුවත් අපි යම් දවසක. එවැනි මහාර්ග
පොත්පත් කියවන එවැනි මහාර්ග සාහිත්‍ය සාරණයක හැසිරෙන කෙනෙක් වුණොත් ඒ නිසා ආරාධනා කරන හැමෝටම එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ආයකට පොත් ගන්න කියවන්න ආසායට මෙතන ගොඩාක් පොත්පත් තියෙනවා. ආසායට විල ගන්න පුළුවන්.